නාවික හමුදාවටම කොරෝනා පොකුර බෝකලයි කියන රෝගියා ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි. වෙලිසර නාවික හමුදා කඳුරේ නාවික සෙබළුන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වීම සිදුවීම සම්බන්ධයෙන් හේතු කාරණාවක් ඌ බවට එල්ලවන චෝදනාවන් පිළිගත නොහැකි බවට ජයාල සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන ප්‍රසාද් දිනේෂ් ප්‍රකාශ කර සිටියා. කොහොමහරි මෙරටින් වාර්තා වූ 206 වන කොරෝනා ආසාදිත රෝගියා වූ ප්‍රසාද් දිනේෂ් මද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයෙක් වන අතර ප්‍රදේශයේ සිදු වූ හොරකමක් හේතුවෙන් ඔහුව ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට බාර දෙනු ලැබුවා. ඒ 2020 අප්‍රියල් 5 වෙනිදායි. පසුව පොලිසිය විසින් ඔහුව රාගම රෝහලට ඇතුළත් කරනු ලැබුව අතර එහිදී සිදු කළ පරීක්ෂණයකදී ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හෙළි වුණා. ප්‍රසාද් දිනේෂ් නිරෝධායනය සඳහා යැවීමට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ එක්ව කටයුතු කළ අතර එහිදී ජයාල සුදුවැල්ල ප්‍රදේශයේදී නාවික හමුදා නිලධාරීන් සිදු කළ වැඩපිළිවෙලකදී වැලිසර කඳවුරේ නිලධාරීන්ට කොරෝනා වෛරසය ආසාදනය වූ බවයි සලකනු ලැබුවේ. කොහොමහරි ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ පවසන පරිදි ප්‍රසාද් දිනේෂ් හරහා කොරෝනා ආසාදිත පුකුරු 3ක් නිර්මාණය වී තිබුණා. ඒ හරහා වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 1100ක් වූවා. කොහොමහරි වැලිසර නාවික හමුදාවේ සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් 950ක පමණ පිරිසක් සහ ජයාල සුදුවැල්ල සහ කොළඹ කිසිල්වත්ත ප්‍රදේශයේ ඇති වූ අනෙක් කොරෝනා පොකුරු දෙක ඇසුරින් රෝගීන් 150ක් වාර්තා වුණා. 2002 වසරේදී හෙරෝයින් පානය සඳහා යොමු වී සිටි ප්‍රසාද් දිනේෂ් වෘත්තියෙන් ත්‍රිරෝද රත රියදුරෙක් ලෙස කටයුතු කරනු ලබනවා. මේ ඔහු ඒ ගැන කියපු කතාවයි. රටේ නීතිය අනුව මද්‍රව්‍ය භාවිතා කිරීම වැරදි ක්‍රියාවක්. මම තදින්ම ඒට ඇබ්බැහි වී සිටිය කෙනෙකු නොවේ. නමුත් කොරෝනා වසංගතය නිසා රටේ සංචරණ සීමා පැනෙව්වට පස්සේ මම දෛනිකව මද්‍රව්‍ය භාවිතා කළා. මද්‍රව්‍ය මිලදී ගන්න ඕන නිසා තවත් 3 දිනක් එක්ක එකතු වෙලා සොරකම් වල යෙදුනා. එවැනි අවස්ථාවකයි මාව අහු වුණේ. නමුත් මගෙන් නායක හමුදාවට කොරෝනා පැතිර ගියා කියන සිදුවීමට මම හේතුවක් වූ බවට වන චෝදනාව පිළිගන්න අමාරුයි. නමුත් මම දැන් මද්‍රව්‍ය භාවිතා කරන්නේ නැහැ. මම අඩුම තරමින් දුම් වැටියක්වත් පානය කරන්නේ නැහැ. හැමදේකින්ම මම ඈත් වෙලා පාඩුවේ මගේ ළමුන් දෙක ඉන්නවා. මම මද්‍රව්‍යයට තදින්ම ඇබ්බැහි වෙලා හිටියේ නැති නිසා මට ලොකු අමාරුවක් වුණේ නැහැ. කොරෝනා ආපු එකුන් උනේ හොඳ දෙයක්. මම අද ඒ පුරුද්දෙන් නිදහස්. නමුත් මගෙන් කොරෝනා ව්‍යාප්ත වුණා කියලා ඇති වූ තත්ත්වය නිසා මට අද රැකියාවක් නැහැ. අඩුම තරමින් මට රැකියාවක් කවුරුත් දෙන්නේ නැහැ. යනුවෙන් ඔහු සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියා. හොඳයි ඉතින් කොහොම හරි රටේ සෑහෙන ආන්දෝලනයක් කෙරුවයි කියන මේ රෝගියාගේ කතාව ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන මෙයන්ද. ඒ වගේම මේ වගේ දේවල් හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි.